අපි දැක්ක ඊයේ ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය එකතු කරගත්තා කියලා මහා සංදර්ශනයක් තිබ්බා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මාධ්‍ය නිවේදනයක් එවනවා. ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමක් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දුන්නා කියලා. අපි බැලුවා මේ ක්ලයිස්තුවේ කවුද ඉන්නේ කියලා. ලැජ්ජයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ තරම් බංකොලොත් තත්වයකට පත්. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා 60 ලක්ෂයේ ඉක්මෝල ඡන්දගත්ත කෙනා විදිහට අද ඉතාම බංකොලොත් තත්වයට පත් වෙලා මේ කුණු කෑලි ටිකක් එකතු කරගෙන මාධ්‍ය සංදර්ශන තියලා මාධ්‍ය නිවේදනත් ගහන. මාධ්‍ය නිවේදනේ තියෙන්නේ ජනාධිපති කාර්යාලේ රාජ්‍ය ලාංඡනය සහිතව එවන. ඒකම බරපතල වැරැද්දා. දේශපාලන පක්ෂයකට තවත් දේශපාලන කණ්ඩායමක් එකතු වුණා කියලා රාජ්‍ය ලාංඡනය සහිතව ජනාධිපති කාර්යාලයෙන් නිවේදන නිකුත් කරන්නේ. ජනාධිපතිවරයා කරන පොදු දේපල අපහරණය කිරීම සම්පූර්ණ වැරදි. මේ එකතු කරත් තියෙන කවුද? අංජාන් නුම්ම විමල් වීරවංශගේ පක්ෂේ. මිට බොහෝ කාලයකට කලින් 2008 ඉඳන් පස්සේ මේ ගෙවිච්ච 2015 පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණා. UNP ලිස්ටෙක හිටි ගම්පා දිස්ත්‍රික්කේ නම ජනා දුන්නා. ඉතින් UNP හිටපු අංජාන් නුම්මව මෙතෙන්ට එකතු කරගෙන මාධ්‍ය නිවේදනයක් දානවා. JP ගේ එකතු වුණා. ඊළඟට බලන්න සුභසිංහ පෙරටුගාමි පක්ෂේ හිටි. පෙරටුගාමි පක්ෂෙන් ජනාධිපති කාර්යසාධක බලකායට එකතු වෙලා දැන් අවුරුද්දක් විතරයි. ඒක ඔය රතනහාමුදුරුවොත් එක්ක යන මොකද්ද ව්‍යාපෘතිය දැන් අවුරුද්දක ඉඳලා වැඩ. ඒ කාර්යාලයේ ගියේ ඇතුළෙම හිටි. දැන් මේ ඊයේ එකතු වුණා වගේ දා. ඊළඟට RP රණවීර පතිරණ අනුරාධපුරේ දුමින්ද දිසානායක කුෂිකර්ම අමාත්‍යංශේ VLU මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙක්. කුෂිකර්ම අමාත්‍යංශේ දුමින්දත් එක්ක ඉන්නේ අවුරුදු ගානකට කලින්. මම අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් නෙමෙයි. අයින් වෙලා ගොඩක් කල්. මන්ත්‍රී කම් ඉවරනට පස්සේ ඒගොල්ලෝ ස්වාධීනව හිටපු කට්ටිය. දිමුතු අබේකුම් පෙරටුගාමි පක්ෂේ හිටි. ඊට පස්සේ ලක්ෂ්මන් කිරියල්ල මහත්තයාගේ ඇයි ඇමතිවරයාගේ උපදේශක. අර උපදේශකයෝ 60 ගණන් පත් කර කිරියල්ල මහත්තයා එක්කෙනෙක් තමයි දිමුතු. UNP. එයා තමයි මෛත්‍රීපාල මහත්තයාට සහාය දෙනවා කියලා තියෙන්නේ. බලන්නකො කොයිතරම් බංකොලොත්ද කියලා. පළාත් සභා හිටපු කෙනෙක් අනුර. එයා UNP කෙන් ඡන්දෙ ඉල්ලුවා පහුගිය පළාත් සභාව මත. ඊට පස්සේ ඒකෙන් පත්ුනේ නැහැ. ඊට පස්සේ උතුරු මැද පළාතේ මහැමති පෙසල එයාගේ සම්බන්ධීකරණ ලේකම් හිටි. ඉතින් එතන හිටපු මිනිහා ජනාධිපති කාර්යාලයට ගෙනල්ලා කියනවා මේ JP කෙන් ඊ පෙරදාවා. ඊට පස්සේ දෙන කරුණාතිලක හේරත් පෙරටුගාමි පක්ෂේ ඉඳලා පොන්සේකාගෙන් තරගිල්ලෝ බදුළු දිස්ත්‍රික්කේ භූමිනාදන් කියලා කෙනෙක්. එයා හිටියේ තොණ්ඩමන්ගේ පක්ෂේ. මේ තරම් බංකොලොත් වෙලානි මෛත්‍රීපාල සිසේන ජනාධිපතිවරයා. අපිට කනගාටුයි. ඊතරම මේ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වෙච්ච ඉවත් කරපු එහෙට මෙහෙට විසි වෙච්ච යන්න එන මන් නැති වෙලා අර තියෙන්නේ මේ ඉන්න මව්බිමක් නැති වුණාම එක එක රටට කාලෙන් කාලයට සංක්‍රමණය වෙන්නේ. ඡන්ද කාලෙට එහෙම සංක්‍රමණය වෙන සංක්‍රමණිකයෝ. එහෙම සංක්‍රමණිකයෝ කුණු කෑලි ටිකක් අරගෙන ජනාධිපතිතුමා මහ ලොකු වැඩකාරෙක් වගේ පෙන්නනවා මෙන්න මම මහා හපංකමක් කරා කියලා. ඇත්තටම ගත්තොත් ජනාධිපතිතුමා මේ කරේ බෝතල් පත්‍රකාරයෙක්ගේ රස්සාව. බෝතල් පත්‍රකාරයෝ පරණ යකඩ බඩු බෝතල් කුණු වෙච්ච ටින් කෑලි යකඩ කෑලි එකතු කරනවානේ. අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් පරණ බෝතල් කෑලි බෝතල් පත්‍ර එකතු කරන තත්ත්වයට පත් වෙලා දැන් මේ තහඩු කෑලි එකතු කරලා දැන් කියනවා මෙන්න මගේ මල්ල. මේ මල්ලේ පරණ යකඩ ගොඩක් තියෙනවා, පරණ බෝතල් තියෙනවා, මෙන්න මම මහා වීරයෙක් කියලා.